අදින දහවල් 11ට ආසන්න වේලාවකදී හොරණ නගර ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදු වෙලා තිබුණා. කැබ්‍රතයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ස්කුටි අතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් වෙඩිතබා තිබෙන බව තමයි අනාවරණය වන්නේ. දැනට තිබෙන තොරතුරු අනුව මේ කැබ්‍රත හිමිකරු තමගේ ඒ ගොඩනැගිල්ලක සිට නැත්නම් තමගේ නිවසේ හෝ එවැනි ගොඩනැගිල්ලක සිට එළියට කියන මාර්ගයට පිවිසෙන අවස්ථාවේදී ස්කුටියකින් පැමිණි පුද්ගලයෙක් තමයි වෙඩිතැබු බවට වාර්තා වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ වෙඩිතැබීමෙන් වයස අවුරුදු 35ක පුද්ගලයෙක් ව්‍යාපාරිකයෙක් තුවාල ලැබලා තියෙනවා. ඔහු මේ වන විට හොරණ රෝහලට ඇතුළත් කියලා තියෙනවා. වෙඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහා අපරාධ කොට්ටාශි නිලධාරියෙකුත් මෙම ස්ථානයට ගමන් කළා. දැන් පරීක්ෂණ කටයුතු විමර්ශන කටයුතු ආරම්භ කළා තියෙනවා. මෙම වෙඩිතැබීම යම්කිසි ආකාරයක පෞද්ගලික ආරවුලක් නිසා සිදුවන බවට තමයි අනාවරණය වෙන්නේ. නැත්නම් සංවිධානාත්මක අපරාධ කරුවන් හෝ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් සිදු කරන ලද්දක් බවට අනාවරණය වීමක් නැහැ. දැනට නිරීක්ෂණය වෙන්නේ මේ තුවාල ලැබපු ව්‍යාපාරිකයා සහ තවත් පුද්ගලයෙක් අතර ඇති වී තිබුණ යම්කිසි පෞද්ගලික ආරවුලක් අනුව මෙම වෙඩිතැබීම සිදු කරලා තියෙනවා කියලා. කෙසේ වෙතත් එයා ස්ථිරවම අපිට තහවුරු කරගන්න බැහැ. තවදුරටත් අපි විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා. මේ සම්බන්ධව විශේෂයෙන්ම ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ වන විට ඊට සම්බන්ධ වෙලා තියෙනවා. අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ඒ අපරාධ ස්ථාන පරීක්ෂා කිරීම සිදු කරනු ලබනවා. පිස්තෝල ගිනි අවියකින් වෙඩිතබල තියෙන බවත් දැනට නිරීක්ෂණය වෙනවා. අලස් සීමාව තුළ විශේෂයෙන්ම නුගේගොඩ, පානදුර, කළුතර වැනි කොට්ටාශවල මන්නපිහිය පෙන්නලා යතුරුපැදියත් පැහැරගෙන ඒ වගේම ඒ යතුරුපැදි වලින් ගිහිල්ලා කාන්තාවන්ගේ රත්රන් මාල මංකොල්ල කෑම් සම්බන්ධව වාර්තා වීමක් වුණා. මේ සැකකරුවන් බොහෝ වෙලාවට මේ එකම සැකකරුවන් කීප දෙනෙක් තමයි මේ කටයුත්ත සිදු කරන බවට තොරතුරු තිබුණේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂයෙන්ම නිලධාරීන් කණ්ඩායමක් යොදවලා කටයුතු කරා. ඒ අනුව මේ මොරටුව මුලස්ථාන පොලිසිය මගින් මීට අදාළ එක් සැකකරුවෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහු භාරයේ තිබිලා මේ ආකාරයට කොල්ල කන ලද රත්රන් මාල 19ක් මේ වන විට සොයාගෙන තියෙනවා. තවත් මෙවැනි කොල්ල කන ලද රත්රන් මාල තිබෙන බව තමයි නිරීක්ෂණය වෙන්නේ. ඔවුන් අත්අඩංගුවට ඒවා සොයා ගැනීම සඳහා මේ අත්අඩංගුවට ගත්තු සැකකරු මාර්ගයෙන් කටයුතු කරන ලබනවා. විශේෂයෙන්ම පොලිස් වශයෙන් විදිහට ගත්තොත් මහරගම, ඒ වගේම මාළඹේ, බොරලැස් ගමුව, බණ්ඩාරගම, මිල්ලනිය, තෙබුවන වැනි පොලිස් බලප්‍රදේශවල තමයි මේ වැඩිපුරම වෙලා තියෙන්නේ. පිළියන්දල, ඒ වගේම කැස්බෑව සහ ගල්කිස්ස කියන පොලිස් බලප්‍රදේශවලත් මේ විදිහට මේ මන්නපිහිය පෙන්නලා රතන් මාල කොල්ල කෑම සිදු කරලා තියෙනවා. මේ සැකකරුවන් විසින් ඔවුන් මේ වන විට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. යම්කිසි මේ ප්‍රදේශයකදී මේ වගේ මන්න පිහක් පෙන්නලා ඔබගේ රත්රන් මාලය කොල්ල කෑවනම් යම්කිසි මේ අපරාධකාරයෙක් මොරටුව මුලස්ථාන පොලිසියට ගිහිල්ලා ඔබට පරීක්ෂා කරගන්න පුළුවන් ඔබගේ මේ රත්රන් මාලයත් එම මාල අතර තියෙනවද කියලා. දැනට ඒ අත්අඩංගුවට ගත්තු මාල අතරින් කීපයක්ම දැනට හඳුනාගෙන තියෙනවා. ඒ ආකාරයට ඔබට පරීක්ෂා කරගීම හැකියාව තියෙනවා. මොවුන් මේ මංකොල්ල කෑම් කරන්නේ, මේ කොල්ල කෑම් කරන්නේ මේ පිහක් පෙන්නලා තමයි හැමතිස්සෙම මේ විදිහට කොල්ල කාලා තියෙන්නේ. මේ යතුරුපැදි සොරකම් එක යතුරුපැදියකින් එක කොල්ල කෑමක් කරනවා. ඊට පස්සේ ඒ යතුරුපැදි තවත් තැනක දාලා යනවා. මේ ආකාරයට තමයි මොවුන් මේ කොල්ල කෑම් මංකොල්ල කෑම් සිදු කරේ. ඒ නිසා තවදුරටත් මේ අත්අඩංගුවට ගන්න සැකකරුවන් කීප දෙනෙක් ඉන්නවා. යම් සොරතුරක් තියෙනම් අපිට ලබා දෙන්න. විශේෂයෙන්ම මේ පුද්ගලයන් එකම ක්‍රමයේ භාවිතා කරමින් මේ එකම ප්‍රදේශයක සැරිසරමින් මේ විදිහට කොල්ල කාලා තියෙන බව තමයි නිරීක්ෂණය වෙන්නේ. කෙසේ වෙතත් මේ රත්රන් මංකොල්ල කන ලද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් මේ වෙනුවට ක්‍රියාත්මක කළා තිනවා. පොලිස්පතිතුමා විසින් මුලස්ථානය මගින් විශේෂ නියෝගයක් නිකුත් කළා තිනවා. ඉදිරි මාස 3 තුළ මේ මාසේ පළවෙනිදා ඉඳලා ඉදිරි මාස 3 තුළ විශේෂයෙන්ම රත්රන් මාල කොල්ල කෑම් මංකොල්ල කෑම් සම්බන්ධව, ඒ වගේම මේ විශේෂයෙන්ම වාහන සොරකම් කිරීම කොල්ල කෑම් සම්බන්ධව, ඒ වගේම මේ ගෙවල් බිඳුම් කියන අපරාධ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. පොලිස් ස්ථානවල සිටින නිලධාරීන්ගෙන් 60%කට ආසන්න සංඛ්‍යාවක් හැකිතරම් ප්‍රමාණයක් උපරිම ප්‍රමාණයක්
ශේෂ්ත්‍රීය රාජකාරිය යොදලා මෙන්න මේ අපරාධ තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු කරන්න කියලා මෙහිම ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මොරටුව පොලිස් ස්ථානයේ මගින් මේ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තින්නේ. ඔහුට එරෙහිව ගරු අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනවා. මේ ඒ වගේම මොහු විසින් මේ වගේ කොල්ලකන ලද තවත් රත්රන් භාණ්ඩ තියෙනවා නම් ඒවා සොයා ගැනීම සඳහා අතිමශ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඔව් මේ පුද්ගලයා වයස අවුරුදු 46ක පුද්ගලයෙක්. මේ පුද්ගලයා බාද්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවට තමයි අනාවරණය වෙන්නේ. දැනට මේ අත්අඩංගුවට අරගෙන තියෙන සැකකරු. You're watching the Life Traveler Channel.